welcome to See You Too Basel Diaries. Hi, Alone. Welcome to See You Too Basel Diaries. What's up, Gia? Nari Burathi deka wedika natya balanna. ඉතින් සෙනසුරාදා දවසේ තමා මේ නාට්‍ය තිබ්බේ හරියටම පෙබරවාරි 17 වෙනිදා. තිබ්බේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ. ඉතින් අපි හවස වැඩ ඉවර කළා මෙන්න මේ විදියට තමා මේ නාට්‍ය බලන්න පිටත් උනේ. ඔන්න අපි ධර්මරාජ ගාවට ආවා. වාහනේ පැත්තකින් නවත්තලා හිමින් සැරේ අපි ඇතුළට යන්නයි දැන් මේ යන්නේ. Young ඇතුළට ඕන්න අපි ආවා ඔඩිටෝරියම් එක ඇතුළට. තාම කට්ටිය ඇවිල්ලා නැහැ අපි ටිකක් කලින් යාවේ. මේ වේදිකා නාට්‍ය නුවරට ගෙනාවේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ මෙහෙයවීමෙන්. නුවර තියෙන ලොකුම ව්‍යාපාරික එකතුව විදියට සැලකෙන්නේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණ. ඔන්න කට්ටිය ටික ටික ඇතුළට එනවා. තව ටිකකින් නාට්‍ය පටන් ගන්නවා. ඊට කලින් මේ නාට්‍ය ගෙනාපු විදියයි මේක ගේන්න හේතුව සහ මේකට උදව් කරපු අය ගැන කෙටි හැඳින්වීමක් කරේ මහනුවර සිංහල වෙළඳ පෙරමුණේ හොන් ඔය මහත්තයා. දැන් තව ටිකකින් තිරේ ඇරෙන්නයි යන්නේ ගයිස්. ඩුන් ඩුම් ඩුන් ඩුම් ඩුන් ඩුම් ඩුන් ඩුම් තව චුට්ටකින් ඔන්න නාට්‍ය පටන් ගන්නයි යන්නේ. නරි බුරති දෙක කියන මේ වේදිකා නාට්‍යයේ කිසිම දෙබසක්වත් සින්දුවක්වත් කිසිම හනපටියක් අපි ඔයාලට මේ වීඩියෝකින් අරගෙන එන්නේ. මොකද ඒක එහෙම කරොත් අපි ලොකු වැරද්දක් කරා වෙනවා. මොකද මේ වේදිකා නාට්‍ය අනිවාර්යයෙන්ම ඔයාලගේ ටවුන් එකට හරි ගමට හරි ආවොත් බලන එක තමයි ඔයාලගෙත් වගකීම සහ යුතුකම. මේක ගැන කෙටියෙන් කිව්වොත් සාමාන්‍ය ජනතාව සහ පාලක පන්තිය ගැන දේශපාලනික ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යයක් විදියට තමා අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ දැනට තියෙන දේශපාලන තත්ත්වය සහ ඉස්සරහට වෙන්න පුළුවන් දේවල් ගැන තමා මේ නරියෝ සහ බල්ලෝ යොදාගෙන ව්‍යංගාර්ථයෙන් අපිට කියලා දෙන්න යන්නේ. ඉතින් හරියට දැනුවත් වෙලා හරි විදිහට තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා තමන්ගේ අනාගතය හරි විදිහට හදාගන්න කියන පණිවිඩය තමා මේ වේදිකා නාට්‍යයෙන් අන්තිමට අපිට දෙන්නේ. මේකේ තේමාව විදියට යොදාගෙන තියෙන්නේ ජාතික වීරයෙක් සොයා කියන තේමාව. ඉතින් අනිවාර්යයෙන්ම අපි කියන්න ඕනේ රටකට නැත්තම් දේශපාලනික වාතාවරණයකට ඕනේ ජාතික වීරයෝ මිසක් දේශපාලනික වීරයෝ නෙවෙයි. මේ නාට්‍ය පුරාවටත් කියන්නේ අන්න ඒදේමයි. ඉතින් අපි වුණත් දැනගන්න ඕනේ හරි විදියට දැනගෙන ඔළුව පාවිච්චි කරලා ඉස්සරහට අපේ ඡන්ද බලය පාවිච්චි කරන්නයි නාට්‍යයේ කියන විදියට බලු නොවී ඉන්නයි. ඔන්න ඔය විදියට තමා අපි වේදිකා නාට්‍යය බැලුවේ. ඉතින් ඔයාලටත් අපි ආයෙත් කියන්නේ මේක ඔයාලගේ ළඟම ටවුමට හරි ගමට හරි ආවොත් අනිවාර්යෙන්ම ගිහිල්ලා බලන්න. හිනා වෙන්න පුළුවන් වගේම ලොකු ආදර්ශයක් ලොකු පණිවිඩයක් අපිට දෙනවා. හිතන්න දේකුත් ඉතුරු කරනවා. ඔය ඉන්නේ මේ නාට්‍යය අදගෙන ගිය නැත්තම් මේ නාට්‍යයට ෆුල් සබ් එක දීපු කට්ටිය. ඔන්න ඔහේ විදියට අපිත් තප්පුරියක් එහෙම ගහලා එයාලට ස්තුති කරා. එයාලත් අපිට ආචාර කරලා කතාව එතනින් ඉවර කරා. වේදිකා නාට්‍යය ඉවර වුණා. අපිට ඉතින් කියන්න තියෙන්නේ අන්තිමට සභාතුමෝ සතුටින් විසිර ගියහ. එහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙසරක් හම්බෙමු. YouTube Basel Diaries channel එක subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් කොල්ලෝ අපි ගියා. Bye bye.